සුබ දවසක් ඔයාලට. මොන මං අදාර ගනාව පැණිවලු රෙසිපි එක. ඉතින් මං මේ පැණිවලු අද හදාගන්න යන්නේ කඩේ ගන්න තියෙන පැකට් කරපු උණු පිටිවලින්. ඒ වගේම අපිට මේක හදාගන්න බේකින් සෝඩා, බේකින් පවුඩර්, ඒ වගේම ඇඹුල් කෙසෙල් ඕන වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් ඉක්මනට වර්ධින්නේ නැතුව අපිට මේක හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙන කඩෙන් ගත්ත උඳු පිටි පැකට් එක. මේක ග්‍රෑම් 200ක පැකට් එකක්. මේකෙන් මම ග්‍රෑම් 100යි අරගන්නේ. ඔයාලට කැමති බ්‍රෑන්ඩ් එකක උඳු පිටි පැකට් එකක් ගන්න පුළුවන්. දැන් මේ උඳු පිටි ග්‍රෑම් 100 මම වෙනම බෝල් එකකට දා ගන්නවා. එකටම දා ගන්නවා පාන් පිටි ග්‍රෑම් 50. දැන් දා ගන්නවා තෙත කැකුළු හාල් පිටි ග්‍රෑම් 100ක්. මේ පිටි වර්ග තුනම අපි හොඳින් හලලා අර ගන්න ඕන. දැන් මේ ටික මේ විදිහට හොඳින් කවලම් කර ගන්න ඕන. පිටි වර්ග ටික හොඳින් කවලම් කරගත්තට පස්සේ මම මේකට එකතු කර ගන්නවා පොල් කිරි. පොල් කිරි අරගෙන තියෙනවා මිලිලීටර් 300ක්. පොල් බෑයක පොල් වලින් තමයි කිරි ටික හදාගෙන තියෙන්නේ. මෙතන අරගෙන තියෙනවා මිටි කිරි සහ දිය කිරි. පොල් කිරි දාලා හොඳින් කවලම් කර ගන්න ඕන. කිරි ටිකෙන් ටික තමයි අපි එකතු කර ගන්න ඕන. මම දැන් කිරි කිරි ටිකක් දාලා හොඳින් කවලම් කර ගන්නවා. පොල් කිරි දාලා හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මම මේකට තව එකතු කර ගන්නවා පොල් වතුර වලින් මිලිලීටර් 50ක්. පොල් වතුර ටිකක් දාලා අපි හොඳින් මිශ්‍ර කර ගන්න ඕන. මෙතනදී මිලිලීටර් 50ට වඩා පොල් වතුර එකතු කර ගන්න යන්න එපා. මිශ්‍රණයේ තෙත ගතිය අඩුයි වගේ නම් ඔයාලට පුළුවන් වතුර විතරක් එකතු කර ගන්න. පොල් වතුර හෝ පොල් කිරි එකතු කරගන්නේ නැතිව මිශ්‍රණයේ තෙත ගතිය වැඩි වගේ නම් ඔයාලට පුළුවන් හාල් පිටි ටිකක් විතරක් එකතු කර ගන්න. පාන් පිටි හෝ උඳු පිටි එකතු කරගන්නේ නැතිව අපි මේ හදාගන්න පැණිවල මිශ්‍රණය මෙන්න මේ වගේ කැඩි කැඩි වැටෙන පදමට හදා ගන්න ඕන. මේ විදිහට මේ පදමට හදාගත්තට පස්සේ අපිට පුළුවන් පැය 6ක් 7ක් වගේ මේක පිපෙන්න තියාගන්න. දැන් බාගෙන මේ විදිහට උඩින් වහලා පැය 6ක් 7ක් වගේ කාලයක් අපි මේක තියාගන්න ඕනේ පිපෙන්න. මේ වලට පෙන්නන්නේ පැය 7කට පස්සේ මිශ්‍රණය දැන් හොඳින් පිපිලා තියෙනවා වලට පේන ඇති. මෙන්න මේ විදිහට මිශ්‍රණය පිපිලා තිබුණොත් තමයි අපිට වලදින්නේ නැතුව පැණිවලු හදාගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට පිපිලා නැත්තම් තවත් පැයක් දෙකක් වගේ තියාගන්න පුළුවන්. දැන් මේ මිශ්‍රණය ටිකක් විතර උක්කු වෙලා තියෙන්නේ. අපි මේක හදා ගන්න ඕන වැක්කර්ණ පදමට. මම තව වතුර මේසයෙන්දක් විතර දාලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. අපි මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ කැඩි කැඩි වැටෙන පදමට. මෙන්න මේ පදම තමයි නියම පදම. අපි මේ මිශ්‍රණයට ලුණු එකතු කර ගන්න ඕනේ. පිපිලා ඉවරනාට පස්සේ මම මේකට ලුණු තේ හැඳි භාගයක් දාලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඊට පස්සේ මම මේක වෙනම පැත්තකින් තියා ගන්නවා. මම දැන් යන්නේ පැණිවලු වලට ඕන කරන පැණි ටික හදා ගන්න. මෙතන භාජනයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 3ක් දාලා කැරමල් කර ගන්නවා. පැණි එක හදා ගන්න අපිට ඕන කරන සීනි ග්‍රෑම් 300ක්. ඒ සීනි ග්‍රෑම් 300ෙන් මේස හැඳි 3ක් තමයි මම මේ කැරමල් කරගන්නේ. මෙතනදී ඔයාට පුළුවන් සීනි කැරමල් කරගන්නේ නැතුව පැණි එක සාමාන්‍ය විදිහට හදාගන්න. ඉතින් මම මෙතන සීනි කැරමල් කරලා පැණි එක හදාගන්නේ පැණිවලු වලට ලස්සන පාටක් ගන්න ඕන නිසා. ඒ වගේම ඔයාට පුළුවන් කැමති පැණි වර්ගයක් පාවිච්චි කරන්න. සීනි ටික හොඳින් කැරමල් වුණාට පස්සේ මම මේකට උණු වතුර වලින් මේස ඇඳි 3ක් එකතු කරගන්නවා. උණු වතුර එකතු කරලා කවලම් කරගත්තට පස්සේ මම මේකට ඉතිරි සීනි ටික එකතු කරගන්නවා. මම මෙතන අරගෙන තියෙන දුඹුරු සීනි වලින් ග්‍රෑම් 300ක්. ඒ ටික මේ විදිහට දාලා දැන් මම මේකට එකතු කරගන්නවා උණු වතුර වලින් මිලිලීටර් 300ක්. දැන් අපි මේ ටික හොඳින් උතුරවා ගන්න ඕන. අපි මේ පැණි එක හදා ගන්න ඕනේ ඇලෙන පදමට, නූල් ඇදෙන පදමට නෙමෙයි. ඇඟිලි දෙකකින් අල්ලලා බලපුවාම ඇලෙන පදම තියෙනවනම් අපිට පුළුවන් පැණි එක ලිපෙන් අයින් කරගන්න. පැණිවලු ටික තෙල් එකට දාගන්න අපිට ඕන වෙනවා ලේසුක ප්‍රමාණය ටිකක් ඝනකම රෙදි කෑල්ලක්. ඒ රෙදි කෑල්ල මැදින් මේ විදිහට පොඩි සිදුරක් හදා ගන්න ඕන. මෙතන මම ලොකු පෑන් එකක් ලිපේ තියලා අඟලක් විතර උසට තෙල් දාගෙන තියෙනවා. ඉතින් අපිට පෑන් එකක් මොන වෙන්නේ නැහැ. පැණිවලු හදාගන්න තාච්චිකුණත් හදාගන්න පුළුවන්. මේ විදිහට පෑන් එක හදනකොට අපිට එකවර පැණිවලු 4ක් 5ක් හදාගන්න පුළුවන්.
ඉතින් මෙතනදී ඔයාට පුළුවන් pan එකක් හෝ තාච්චියක් පාවිච්චි කරන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අපිට පුළුවන් කලින් ලෑස්ති කරගත්තු රෙදි කෑල්ලට පැණිවලු මිශ්‍රණය දාලා මේ පේනා වගේ පැණිවලු වල හැඩය තියෙන තෙල් එකට වක් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්න ටිකක් වැඩියෙන් තියෙන්න ඕන. දැන් මේ පැණිවලු ටික දෙපැත්ත මාරු කර කර රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕන. පැණිවලු ටික මෙන්න මේ පේනා වගේ රන්වන් පාටට බැඳනට පස්සේ අපිට පුළුවන් මේ ටික තෙල් එකෙන් අයින් කරලා පැණියකට දාගන්න. මේ වෙලාවේ පැණියක රසෙන් තියෙන්න ඕන. එතකොට තමයි පැණිවලු ඇතුළට හොඳට පැණි ටික උරාගන්නේ. පැණියකට දාගත්තු පැණිවලු ටික ටිකක් වෙලා පැණියකේම තියාගන්න ඕන. ඊළඟට බැඳගන්න පැණිවලු ටික බැඳිලා ඉවර වෙනකම් තියාගන්න පුළුවන් නම් හොඳයි. පැණිවලු ටික පැණිකට දාපු ගමන්ම අයින් කරගන්න එපා. එහෙමනොත් එහෙම ඇතුළට පැණි ටික උරා ගන්නෙ නැතුව යනවා. ඒක නිසා ටිකක් වෙලා තියාගන්න පැණිකේම. ඉතින් මෙතනදි මේ අරගෙන තියෙන රෙදි කෑල්ල වෙනුවට අපිට පුළුවන් පයිපින් බෑග් එකක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ග්‍රොසරි බෑග් එකක්, සෝස් බෝටල් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම පැණිවලු ටික තෙල් එකට වක් කරගනින්දි තෙල් එකට ලං කරලා පැණිවලු ටික වක් කරගන්න. එතකොට ලස්සන පැණිවලු හැඩයට අපිට මේ ටික හදාගන්න පුළුවන් වෙනවා. මේ තියෙන මං හදාගත්තු පැණිවලු ටික ලස්සන පැණි පාටට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් මේ කියලා දීපු විදිහත් එක්ක ඔයාලට පුළුවන් වරදින්නේ නැතුව පැණිවලු හදාගන්න. ගොඩක් අය බයයි පැණිවලු හදන්න වරදින නිසා. ඉතින් මේ පාර අලුත් අවුරුදු කැවිලි මේසෙට මේ විදිහට පැණිවලු හදලා බලන්න. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. වීඩියෝ එක හොඳ නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ ගැන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි කරනවා. අපි ආයෙත් මේ වගේ රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකකින් හම්බෙමු.